සුවිශේෂෂක මක්තුමා විසින් ලියාතිබෙන දේවාක්්‍යය නම් මෙසේය ජෙස්වාමින් වහන්සේ ජෙරුසලමට පැමිණ දේව මාලිකාවට ඇතුළුව, අට සියල් නරම්බා සවස්සු බැවින් දුළුස්සනා සමග බෙතාානිය බලා නික්්මගිය සේක. පසුදා ඔවුන් බෙතානියෙන් නික්මගිය කල උන්වහන්සේට බඩිගින විය. උන්වහන්සේ කුල ඇති අත්තිික්කා ගසක් දුරදී දැක ඉන් යමක් ලැබේදොයි සිතමින් එහි වැඩිය සේක. ගස ළඟට පැමිණි කල කොල මෙස අන්කිසිවක් සම්බ නොවිය. ඒ අත්තිික්කා වාරයේ නොවනු බැවිනි. උන්වහන්සේ මේවක් පටන් සදහටම කිසි වෙක් කිසි කලෙක තතාගෙන් පල අනුභව නොකරේවායි ගසට වදාල සේක. එවුණු වහන්සේගේ ශ්‍රාභකයන්ට ඇසනි. ඌ. ජෙරුසලමට පැමිණිෝය. වාන්සේ දේව මාලිගාවට පෙවිස ඒ වෙළඳාම් කළවුන් පිටතට පලවාහරින්න පටන්ගෙන. මුදල් මාරුකරණන්ගේ මේසේද පරවි වෙළඳුන්ගේ ආසනේද පෙරලා දමා. දේව මාලිගාව මැදින් කිසිදු දෙයක් ගෙන යන්න කිසිවකුට ඉඩනුදුන් සේක. හුන්වාන්සේ ඔවුන්ට උගන්වමින් මාගේ ගෘූහය, සේලු ජාතීන්ට යාඥාවේ ග්‍රූපයක් යැයි කියනු ලබන බව ලියා නැද්ද. ඒත් ඔබ එය හොරුන්ගේද ගුහාවක්කර ඇතැයි වදාලස්සේක. නායක පූජකවරුද වෙනේ දරුද ඒ අසා. ඔොන් වහන්සේ නසා දැමීමට මගක්සවූහ මන්ද. උන් වහන්සගේ අනුශාස්සනා ගැනමළු සමූයා විස්මිත වූ බැවින් ඔහු උන් වහන්සේට බියවූහ. සවස්සූ විට උන් වහන්සේ නුවරින් නික්්ම ගියස්සේක ඔහු පස්සුවදා උදේ අබ්දී අත්තික්කා ගස මුල පටන් වියලි තිබෙන දුටුුවෝය. ඒ සිද්ධිය මතක් වී පේදුරු කටා කරමින් බලන්න ගුරු දේවේනි ඔබ සාප කළ අත්තිික්කා ගස බියලි තිබේ යැයිකීය. ජේස්වාමින් වහන්සේවුන්ට උත්තර දෙමින් මෙසේ වදාල සේක. දෙවියන් වහන්සේ අදහා ගන්න සැබවින්ම මම ඔබට කියමි. කවරෙක් නමුත් මේ කම්දට ඉදිරියට ගොස් මුහුදේ පතිතවේ වයිකයා තමා කියන්න දේ ඒදේ සිදුවන්නේ මේ ඇයි නිසක සිතින් අදහන්නේ නම් ඒ සිදුුවන්නේමය එබැවින් මම ඔබට කියමි. ඔබ යාඥාවෙන් අයදින කවරදයක් වුවද ඒ ඔබට ලැබෙන්නේ ඇයි අයදින්න අදහන්න විට ඒ ඔබට ලැබෙන්නේය ඔබ නැගිට යාක්නාා කරන විට කිසිවකුට විරුද්ධව කිසිවක් ඇත්නම් කමා කරන්න. එසේ කළ යුත්තේ ස්වාර්ගේ වැඩවසනපියාණන් වහන්සේත් ඔබගේ වැරදිවලට කමා කරන පිණසයා. ඒත් ඔබ කමා නොකරන්න හොනම් ස්වාර්ගේ වැඩවසනපියාණන් වහන්සේද ඔබේ වැරදිවලට කමානොවනු ඇත. ප්‍රේමේ සුභාරංචය නම් මෙසේය. ම ප්‍රේම්වන්ත සහෝදරියන දරුදරියනි. අදවසල් මහිතන්නේ සුවිශේෂය අරගන බැලුවෝක් මක්තුමාගේ සුවිශේෂයේ එකුළුස්විනි පරිච්චේදය. මක්තුමාගේ සවිශේෂය එකළුස්සනි පරිචේදේ එකුළුස්වෙනි පදය ස්වාමින් වහන්සේ තුළ බොහෝ දේවල් කියුණු ලබනවා මේ කැතුලේ. ජේස්වාමන් වහන්සේ ජෙරුසලමට පැමිණ දේව මාලිගාවට ඇතුල්ව අවට සයාල්ල නරම්බා සවස්සූ බැවින් දොළුස් දෙනා සමග බෙතානිය බලාගේය. එ සහදරම් තාත්්‍ය පුතිේ දුවේ ජෙරුසලමේ ඉඳල බෙතානට පල්ලහැට බැගෙන බැගෙන එන්නට ඕනේ. ස්මන් වහන්සේගේ ආරක්ෂාව උන්වහන්සේ බලාගත්තා. ඔ වහන්සටේ අශ්‍යතාවයක් ඇතිවුණ අම්මේ තාත්‍යපුතේදුවේ එදා දවස්සේදස්වාමෙන් වහන්සේ තුළ ඒ ආරක්ෂාව අයිතිකරගන්න. ආවට ගියාට නිකම්ම නිකං ඔළුවදුන්නේ නැහැ ඕකේ මංආවේ මැරෙන්න්න ඔබ මාව මරන්න එහෙම ඉඩදුන්නේ නැහැ. ඔන් වහන්සේගේ මිෂන් එක නියමිත මොහොත එනතුරු උන් වහන්සේ නිරන්තරයෙන්ම ආරක්ෂාවනාා. එනිස ඔබටත් මටත් මේ වගකීම පැවර ලතියෙනවා. මොකක්ද වගකීම. ඔබේ මගේ ජීවිතය ආරක්ෂා කළගට යුතුයි. ඔබේ මගේ ජීවිතය ආරක්ෂා කරගත යුතුයි. ඔබට කියන්නට බැහැ මට ඕන දෙයක් විච්ච දෙෙන්. මෙම කියන්න පුළුවන්ද සහරැ කිය නවා අම තාත්්‍යපු දේදුවේ. සහරැකනවා මට ඕන දෙයක් විච්ච දෙම්පාදන. දැන්නම් මැරෙන්ඩමයි මං යාඥා කරන්නේ. නු ස්වාමෙන් වහන්සේන වඩා වෙනස්. උන් වහන්සට ඕන වුණ ජරුසලමේ ඉඳලා බෙතානයට ඇවිල්ලා ලාසර ස්මාර්තා මරියලාගේ ගෙදර ගෝලයන්තෙක්ක නතර වෙලා හිටියා. ආරක්ෂාව සඳහා. ඉඩපස්යයි තෙමිදිිරවූද ඇැසර නවත වටාවක් ජරුසලම් මන්දීරේයට ගියා. ඒ සම්ම තාත්්‍යපුතේද්ද වේ ඔබට මට අවබෝධයක් තියෙන්න්නට ඕනේ ඔබ මාව විනාශ්‍ය කරන්න බලාගෙන ඉන්න අය වෙනුවෙන්. තැකමක් තියෙන්න්නට ඕනේ. උන් වහන්සේ අවබෝධ කරගෙන හිටියා මෙ මේ ජුදා ජාතිකයෝ මගේම අය නායක පූජකයෝ වෙනය ගරයෝ මාව එක්ටරා මොහොතකදී අල්ලගණ්ඩයි යන්නේ. ඒ වගේම තමයි ඔබේ ජීවිතයත් ඔබ බේ පොලෝටලේ ජීවත් වෙද්දී සමහර වෙලාවට මිනිසුන් නොබව අල්ලගන්න බලාවී මිනිසුන් ඔොබ විනාශ කරන්න බලාවී මිනිසුන් ඔොබව නැති කරන්න බලාවී එතුවට ඔබත් මමත්යකට ඉඩ දෙෙනවද කියන්න පුොළුවන්ද මේක දේව කැමැත්තැයි නෝ ප්‍රබ්ලම් ලෙද්දෙම් ඩිස්ට්‍රෝයිම කියලා කියන්න පුළුවන්ද මේ දේව කැමැත්තයි නති කරන්න කියෙන නෑ ස්වාමීන් වහන්සකෙන් ආන්න ඔබට පැවරිච්චදේ ඉස්්ට කරලා ඉවරයිද තාත්තා කෙනෙක් වශයෙන් අම්ම කෙනෙක් වශයෙන් පුතෙක් වශයෙන් දුවෙෙක් වශයෙන් ඔබට පැවරිච්චදේ ඔබ ඉෂ්ට කරලා තියෙනවාද. ඔබට පැවරරිච්චදේ ඉෂ්ට කරලා තියෙනවානම් එදාට ඔබ ස්වාමීන් වහන්සේ තුළ කියන්න ස්වාමිනී ස්වාමිණී. මම මේ පොළොෝ තලේ තුළ ඔබවහන්සේ දුන්න හැම දෙයක්ම කරා මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත පරිදි සියල්ල සිදුවේවා. මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවේවා. එන සම් ස්තාත්්‍යපුතේ දුවේ. ඔබට මට කවදහරි ඒක කියන්න පුළුවන් වෙනකොට ස්වාමින් වහන්සේකේ නොම් මේ විදියට. අතිික්කා ගසක් ළඟට උන්වහන්සේ ගිය බඩගෙන වෙලා ඇනමුත් පල නැහැ. ඉසා හැම මොහොතකම පල දරන්න ඔබට මට ස්වාමන් වහන්සේ ඉල්ලි මක්කරනවා විශේෂයෙන් උන්වහන්සේ එන විට උන්වහන්සේ ඔබළඟට මාළඟට එනවිට ඔබළඟ මාළඟ පලතියෙන්න්නට ඕනේ බලඟ මල්ලංඟ යෙන්න්නට නු සරුසාරභාවය. ඒ සරුසාරභාවේ නැත්තංකාරිය අම්ම තාත්්‍ය පුතේ දුවේ ඔබේ මගේ ජීවිතයෙන් වැඩක් නැහැ. ඒ සතමයි වැඩදායි පුද්ගලයක් වෙන්න ටෝනේ. වැඩදයි පුද්ගලේ ුනේ නැත්තං මේකන සමහර වෙලා වැඩ පිට අදහ ගන්න බැහැ ඇයිස්වාමෙන් වහන්සේම කළේ කියලා එක්තර මොකදකේ පාටයක්තිේන මේක අවාර්රය කියලා. අවාරයට ගෙඩියෙන්නේ නැහැ. නම ස්වාමෙන්න් වහන්සේ ළඟට ගියාමඋන් වහන්සේ බලාපුොරොත්තු වුණා මේ මොහොතේදී වාරය අවාර්රය කියන එකටත් වඩා මේ මොහොතේදී. මට මේ මොහොතේදී ඒ අවස්සාව දෙන්න අවස්සාාව දෙන්න. අම්ම තාර්්‍යපුතේදුවේ ඔබට මටත් සමහර වෙලාපට මේ ස්ක්‍රීප්ෂ කියවගෙන යනකොට සමර තැන්තේෙන පොඩ්ඩක්නේ රි දෙෙන්න්න පොළුවන්. ඇයි ස්වාමෙන්න් වහන්සේට එහෙම හිතුනේ. ඇයි ස්වාමන් වහන්සට එහම හිතුනේ. ස්වමන් වහන්සේ මොනතරම් කාරුුණිකද. තමුත් ඒකෙන් පෙන්නන්න මේ ගහ ගැනද ගහගැනනම් පෙන්නන්නේ එතකොඩ ප්‍රශ්නයක් නැහැ. නැමුත් මේක ස්වාමින්න් වහන්සේ ඊට වඩා ඔබේ මගේ ජීවිතයයටයි සම්මන්ධ කරන්නට යන්නේ. එස ඔබේ මගේ ජීවිතයේ පවා දෙවියන් වහන්සට පසන්න වෙන්නට ඕනේ. උන්වහන්සට වැඩගයි ජීවිතයක් වෙන්න දෝනේ. උන්වහන්සට වටිනාකමක් ඇතිකරලා දෙන්න ට ඕනේ. එල්සා උන්වහන්සට වටිනාකමක් ඇතිි කල්ලා දුන්නේ නැත්තං. එතනින් එහට ආයස් ටෙප්ප එකක් තියෙනවා ස්වාමෙන් වහසේ මනවාවද ආයස්සෙන ගෝගේයට යනකොට මේ මොහතෙද දේෝ මහලිගාවට යනකොට වෙලඳුන් වෙළඳම් කරමින් ඉන්නවා. ඇයිඒ වටිනාකම අඩුවනොත්කාරිය ජීවිතේ? මහොතේ ඔවන්වහන්සේ වෙනුවෙන් පළදරන්න ඕන වනේ නැත්නම් මට ඕන කාලයට මට ඕන විදියට මට අවශ්‍ය ආකාරයට තමයි මම පලදරන්නේ. බිස්නස් පවා මේ මොහොතේද ගනදනු පවා කරන්නේ මගේ වාසියත් තකා විතරයි. එතරැයි මේ ප්‍රශ්නය ආයත්තාවේ මගේ වාසය තකා එදා දවසේදී පරවි වෙළඳන් හිටිය න සල්ලි මාරු කරනෑ හිටියා මේ ඔක්කෝම හිටියා. මේ දෙවියන් වහන්සේ මහිමයට පත්කරන්නද ඒ ගෘහේ ඇතුලෙ මේ ඔක්කොම කරේ නැහැ. දෙවියන් වහන්සේ මහිමේයට පත්කරන්න නෙමයි. එනිසා මේ දෙව් මැදුර ඇතුුල්ලේ දෙව් මැදුර ඇතුල්ලේ වෙලදම් කරන්න එපා. යඥාවේ ග්‍රහයක් සමහර ඇදැන් කියාව පාද ඉති අපේ පල්ලි ඇතුළෙත් වෙලදම් කරනවානේ කියලා කනවාද පල්ලි ඇතුලි වෙෙනඳම් කරනවාද නෑ ක හහිවත් කරන්න දැන ති නදක හරි පල්ලි ඇතුලි වෙ දම් කනවා න සහර කියන්නේ රෝසිරිස්ටෝල් එකක් තියෙනවා රෝස රිස්ටෝල් එක තියන පල්ලි ඇතුළේ නැමේ පල්. භූමිය ඇතුළේ තියෙනවා. භූමිය ඇතුළේ. සමරයි කියනවා. කතුලික මංගල්ලවල කඩ තමයි යොක්කෝම තියෙන්නේ. පල්ලි ඇතුළි වෙළ නම් කිරීම සම්පූර්ණයම තක නම්. පල්ලි ඇතුලි කරන්න ඇක ඒවත් වෙළ නම් කරන්න පල්ලි ඇතුළේ සල්පිල් කරනවා අද පල්ලි ඇතුළෙ නැහැ ඇවරයි දෑවරයි තුන් ඇවරයි ගෙනවද නැහැ. පල්ලි ඇතුලි කරන්නේ නැහැ. ප්‍රදේශයේ භූමිභාග ඒ පාරය ඒවල විතරයි වෙළඳම් කරන්නේ.. එස බොරුවට තමයි චෝදනා කරන්නේ. දෙව් මැඩුර ඇතුුල්ලේ මේ මොහොතේදී වෙළඳම් කරන්නේ නැහැ. දෙව් මැදුර ඇතුළ තියෙන්න්නේ ස්වාමින් වහන්සේ කියනවා යාඥඥා කරන්නයි. එස ස්වාමින්න් වහන්සගේ ජීවිතයේ ආරක්‍ෂා කරගත්තා? උන් වහන්සිට මේ වචන ටික කියල් ඕන නිසා. මනිස්සුන්ට ආදරේ පණිවඩියා දෙන්න ඕන නිසා. එස උන්වහන්සේ දෙව්මැදුර තුළ කර පොදේ උන්වහන්සේ ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේ එලවල දැම්මාා. එ ඔබත් මමත් දෙව්මැදුරට ආයුත්තේ මොන ඉන්ටෙන්ෂන්නකෙන්ද. ලාබලැබීමේ ඉන්ටෙන්ෂ එකකින්ද නැත්නම් පිදීමේ ඉන්ටේන්ශයින්ද පරවී වෙලඳන් හිටියා. පරවී වෙළඳුන් හිටියේ පරවියන්ව පුදන්නගෙනා පුනිසා. පුදන්න. ලොමුදදැ මේගොලු පිදීමක් කරන්නන්නේ නැහැ. එස්දැන් ඔබවුනත් භූජාවට ඇවිල්ල පුදනකොට පඩළු පුදනකොට ඔබේ ඉන්ටෙන්ෂන් එක වෙනස් නං මන් සීයක් දෙන්නන් ස්වාමණි මට මේ සීය වෙනුවට ලක්සයත් දෙන්න ඩාහක් දෙන්න. මේ ඉන්ටන්ෂන් එක එතකොට ගන්න දෙන්නුවක්. ඉඩි පන්දන් හටක් පත්තු කරන්න මේ මොහොදේද මගේ පුතාට රස්සාව හදලා දෙන්න. එටකොට මෙන්න ආෙ මොහදේ ගණ දෙෙනුවක් කරඩයි යන්නේ. එන්ස පිදීමේදී කිසිම ගණ දෙෙනුවක් නැහැ.ඒ නිකම්ම නිකං ඔෆරිං එකක් විතරයි. එක නිකම්ම නිකම් භාරදීමක් විතරයි. ඒ සම් මේ තා්‍යපුතේ දුවේ ඔබ ඔබේ පිදීම අඩුම ගානේ ස්වමෙන් වහන්සේට දෙනකොට. ඒ ඇතුළෙ වැරදි ඉන්ටේෂන් එකත් තියාගන්නන්නපා. ලාබල් ලැබී මේ ඉන්ටේෂන් එකක්. වාස්සි ලැබීම මේ ඉන්ටේෂ එකත් තියන්න එපා. සීයට දහය දෙන ගොඩත් ඒමම තමයි. සීයට දහයක් දෙවනම මට හොඳයි දැන්ගෙතින් අපිට හොඳයි කියන එක තුළට වඩා. සීයට දහයක් දෙන එක තුළ මම ස්වාමින් වහන්සේ වෙතට ආපසු හැරී යනවා. ආපස්සු හැර යනවා. ස්වාමින් වහන්සේව නැවතවතාව මන ගැහෙනවා. ඒකටමයි එතන තියෙන්නේ එන්සයි ස්වාමින් වහන්සේ කියන්නේ ඔබේ මුළු ගණන ගෙනෙන්න්න. ඒ විතරක්නමන් වහන්සේ කියයන්නේ මුණද කියන්නේ. ඒක සල්ලිවිතරද නැහැ. සීර දහයක් නම් යාඥා කරන්න ඕනේ පෑදිකා මාරක් ්‍යඥා කරන්න. දවසර පැත් දෙකා මාරත් ඔබ පර්සිනල් ප්‍රයකට යන්න ගමන් දහයක් ගියොත් එක ගමනක් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් යන්න ගීතිකා සින්දු දහයක් කිවෝත් එක ගීතිකාවකුත් කියලා තියන්න. හැම එකෙන්ම සියට දායක් න හැම එකම සේර දාහයක්. එදුු ම්ම තාත්්‍යපුතය එදුවේ ස්වාමීන් වහන්සේ තුල්ලට ඔබ ඇතුල් වෙනකොට දන්නෙම නැතුව ඔබේ මගේ ජීවිතය වෙනස්වෙන්න. එන සතමවන් වහන්සේ කියන්න මේක හොරුන්ගේ ගුහාවක් කරන්න එපා. මේකේ පොලියට දෙන තනක් නමේ පොලියට ගන්න තැනකුත් නමේ පොලියට දෙන තැනකුත් නෙමේ එනිසා මේ අපි එකතු වෙලා තියෙන්නේ නැවතවතාවක් එකතු කරන්න නමේ දෙවන් වහන්සේ තුළ බෙදන්න දෙන් වහන්සේ තුළ බෙදන්න එතකොට තමයි ස්වාමීන් වහන්සේ එතිනින් පල් ඇහට ඇවිල්ලා ඉටමත් පැහදිලිම කියනවා ඔන් වහන්සේ වෙදට එනවුන්ට කියනවා දෙවියන් වහන්සේ අදහාගන්න සැබවින්ම මමෝබට කියමේ කවරෙක් නමුත් කන්දකට ඉදිරියට ගොස් මුොහුදේ පතිතවේවයිකිව්වොත් ඒ පතිත වෙනවා ස්වාමන් හසන්ම තාත්ති පුතිේ දේ ලයි් ස් ටයිල් එක කදලදී ලයි මෙටන්ටගන්නේ. එකයි වෙනසමේ. එක පාට්ටමකි වෙන ඕකේ. ඔබ ඉල්ලන්න ඔබට හම්බ වෙනවා. උන්වහන්සේ පාටේ තුළ ක්‍රමක්‍රමයෙන් කොටසෙන් කොටස ගෙනල්ල පෙන්වා. ඔබේ ජීවිතයේ ආරක්ෂා කරගන්න මේ මහදේදී පලදායිලෙස ජීවත්වෙන්න පුරුදුවෙන්න. පලදායි ලෙස ජීවත් වෙනකොට ඔබේ ජීවිතය තුළ ඔබ වංචාවක් කරන්න එපා දෙවි මැදුරට ආපුවාම ඔබේ සිත තුළවත් ඒ වංචාවක් ඔබ නොකරන්නකොට ස්වාමන් වහන්සේ කියනවා. ඔබ ඉල්ලනදේ ස්වාමන් වහන්සේ දෙන්න කැමැති. එතනින් අතර වෙන්නෙත් නැහැ උන්හන්සේ කියනවා ඔබට මට ප්‍රාතිහාර කිරීමේ අයිතියක් තියෙනවා. ඔබ කන්දකට ගීල මුහදේ පතිත වෙන්නකිෙවොත්. ප්‍රාතිත වෙනවා. එක තැ වෙනස අම්ම තාර්ථ්‍ය පුතේ දුවේ. දැන් ඔබට මට අවශ්‍ය වෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රාතිහාරයක්. පුදුමයා. නොේ පුදුමේට අවශ්‍ය කරනනේ ඔබේ ජීවිතේ වටිනාකම රැකගත්තේ නැත්තං මගේ ජීවිතේ වටිනාකම රැකගත්තේ නැත්තං. ඒ පුදුමේ බුක්තිවිඳන්න හම්බ වෙන්නේ ප්‍රාතිහාරය බුක්තිවිඳින් හම්බ වෙන්නේ. නැහැ. එනිසා මෙන්බ මෙතන ස්වාමින් වහන්සේ නවා එහනම් විශ්වාසය නතුව ජීවත් වෙන්න. ඔබට ප්‍රාතිහාරයක් අවශ්‍යයි නම් විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙන්න එන් සැතමයි දිවිය පූජාව කියන්නේ විශ්වාසය සහභාගිත්වේන මොහතක්. විශ්වාසකයන් සහභාගි වෙන මොහතක්. සප්‍රසාද වහන්සේ බවට පත්වෙනවයි කියන්නේ. පූපය විශ්වාසය මොහොතා. එන්සා පිතුමාට විශ්වාසයක් තියෙන්න්නට ඕනේ. එන් සතම යම් මේ තාාත්‍යපුතයේේදුවේ සැකෙන් පූජාවත්්‍යයපු හැම මෝතකදම පිියතුමන්ලට විශ්වාසය වැඩි කරන්න ප්‍රාතිහාර්ර කරලා ශුද්ධූනේ රුදීරේ බවට පත්කරා ශුද්දූ මස් බවට පත්කරා මේ මොහත සප්‍රසාද. ඇයිඒ ස්වාමන් වහන්සේ කැමැති නැහැ විශ්වාසයෙන් තොර ජීවිත ක්‍රමවේදයකට. එනිසා මේ විශ්වාස පද්ධතිය ඔබ රකින්න නම් ආයෙත්මං ආපසට ගිහිල්ලකේනවා ඔබේ ජීවිතේ රැකගන්න. ඔබේ ජීවිතයට ආදරය කරන්න. ස්වාමෙන් වහන්සේගේ කැමැත්තට ඉඩ දෙන්න. ශෝෂල් මිරස්වලට බයවෙන්න, එපා උන්වහන්සේ පොඩ්ඩකත් බයවුණේ නෑ ශෝෂල් මිරේකට බෙතානය ඉඳලා ලාසරස්ලගේ මාර්තලගේ මරියලගේ ගෙදරටවිල රාත්‍රයේ ගත කරන්න බයවනේ නැහැ මිනිස් මොනුව කිය අයිද ඒ ගුල්ලු මොනවහිත අයිද මේවා එකක් අත්තිබුණේ නැහැ. උන්වහන්සේ හරිදේකරා ශුද්දෝදය කරා බයනැතුව හැම දෙයක් විශ්වාසයෙන් නතුව හැම දෙයක්ම කරා. එනන්. අප සුෝොදක්කස්තක වසාගනිමු මතක් කරල බලන්න ඔබේ ජීවිතයා කොහමද පුතේ කොහොමද දුවේ ජීවිතය ඔබ ආරක්ෂා කරගන්න ආසයිද ඇයි ඔබ ඔබේ ජීවිතයේ ආරක්ෂා කරගත යුත්තේ වෙලාවට බෙහෙත් හේත්තික ගන්න අවශ්‍යක දේවල් ලොබ වෙනුවෙන් කරන්න ආරක්ෂාව සපේ ගන්න ඔබ ජීවත්වීම දෙවියන් වහන්සේට වටිනවපුතේ ඔබ ජීවත්වීම දෙවන් වහන්සේට වටිනොවදද වේ එසා ඔබේ ජීවත්වීමට අරුතක් දෙන්නා පළ දරන්නයි අවශ්‍ය වෙන්නේ එන ස්වාමන් වහන්සිට කියල ස්වාමිනේ මගේ ජීවිතේ එහෙනම් වාරය අවාරය කියල එකක් දෙන්නපා හොඳ කාලේ නරග කාලේ කියල එකක් මට දෙන්නපා හොඳ මූඩ්ඩක නරක මූඩ්ඩ එක කියල එකක් මට දැන්නපා ඔවහන්සේ බලාපොරොත්තු වෙන පල දරන්න මාව නිරන්තරයෙන්ම අශිද්වාධීත ජීවිතයක් කරන්න. අශිර්වාද කරන්න කියන්න. ඒ පලදැරීම තුළ ඔබට දෙව්මැදුරේ වටිනාකම කොය වගේද පුතේ. මදරකය වගේද යාගඥඥාව ගෘූහයක්ද එනිසයි අපි සප්‍රසාධ වහන්සේ වැඩම කරලතියෙන තැන දෙදලින් නමස්කාර කරන්නේ අපි එහටයි මෙහිටයි මාරුවවෙන්නේ නැත්තෙ නිකම්ම නිකං. ඔබ සුපුුවත්තන්නට ආපුවාම බෝට්ටුවට ගියාම ඔබ කොයි විදිීරද හැසරුණේ. ඔබත් සුපුුවත් තරණය භාවනා කරන්න තියෙන සප්‍රසාද වහන්සේ වැඩම කළ තියන දෙව්මැදුරේ. භාවනා දෙව්මැදුරේ කොය විදිටද හැසරුණේ. ස්මන් වහන්සේගේ ආකඥාවේ ගෘූහය ඔන්වහන්සේ වැඩසින තැන ඔබ ආරක්‍ෂා කරගත්තද. ඔබේ ඉන්ටන්ෂන් එක මොකක්ද ඇයි ඔබ අද මේ දෙව් මැදුරට ආවේ මේ පුදබිමට ආවේ ඇයි. ඔබට දෙයක් ලබාගන්නද නැත්තම් දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නද. සාමීන් වහන්සට කැන සාමණි මන සමාවෙන්න්න. මං ඔබ වහන්සව මහිමේයට පත්කරනවාට වඩා. මාව සතුට කරගන්නයි සමහරවෙලාවට මංආාවේ. මගේ පැතුම් ප්‍රාර්තිනා වෙනුවෙනුව මංආාවේ ස්වාමිණී මටසමාවන්න. එන්සාහ ඔබ ස්වාමෙන් වහන්ස තුළ එහෙම සමාවක් ඉල්ලගත්තොත්. ඔබට දැනේවියම්ම තාත්්‍යපු දේදුවේ. විශ්වාසේ තුළ ඔබට ප්‍රාතිහාරයක් ඉල්ලන්න පුළුවන් කියල දැන්. එන අත් දෙක වැදගෙන ප්‍රාතිහාරයක් කරන්න බලයක් ඉල්ලන්න. ප්‍රාතිහාරයක් කරන්න බලයක් ඉල්ලන්න වෙනස් කරන්න ඉල්ලන්න ගොඩ නගන්න බලය ඉල්ලන්න ශක්තිමත් කරන්න බලය ඉල්ලන්න නැවත ස්ථාපනය කරන්න බලය ඉල්ලන්න දැන්සාමන් වහන්සගෙන් බලයයක් ඉල්ලන්න. එසාම වහන්සට ගැන සාමිණි ඒ විශ්වාසය. මගේ ජීවිතේ රැකගන්න ශක්තියත් දෙන්න. මේකීදේ අපගේ ස්වාමෙන් වන ශේත පිස්වාමෙන් වහන්සවදේස්සාම අපට ලැබේවා .